අවසානයට ඔයාට මතක ඇති අද අර 3R සංකල්පය තමයි අපි අන්තිමටම කරේ නේද 3R සංකල්පය මතකද එතකොට එතෙන්දී 3R සංකල්පයේ දේවල් තුනක් තියෙනවා නේද ආරකුණු තුනක් කියන එකක් තමයි රිඩියුස් භාවිතය අවම කරමු භාවිතය අවම කරමු මොනවද අවම කරන්නේ පළවෙනි එක වල ලියා ගන්න ඔය එක මාතෘකාව අපි ලියලා ඇත්තේ නේද දැන් අපි වෙන වෙනම කතා කරමු පළමු එක රිඩියුස් සර් අපි හැම ලියුවානේ ඔයාලා ලියලා තියෙන්නේ හරි කමක් නැහැ රිඩියුස් කියන්නේ මොකද්ද මේක තේරුම ලියාගත්තේ නැහැ රිඩියුස් ක්ෂණික ආහාර සහ කෙටි ආහාර අඩු කරමු ක්ෂණික ආහාර සහ කෙටි ආහාර අඩු කරමු ලිව්වද ඒ කියන්නේ අර ගෙවත්තෙන් ලැබෙන ආහාර ගැන වැඩි උනන්දුවක් දක්වන්න තමයි එකෙන් ඌමනා වෙන්නේ ඔව් දෙවැනි එක රියුස් රියුස් කියන්නේ මොකක්ද නැවත භාවිත කරනවා और नैवत भाविता के लिए मतामाय तेरु में पॉलीथीन और बाटर नेद दैवर तामन Reduform Reduform Later Very day while Vagava Sandaha Bhavita Karam කොහොමද මේ පොලිතීන් බටර් දැව නැත්නම් රිජිෆෝම් වගේ දේවල් වලින් වගාවට භාවිත කරන්නේ කොහොමද? කොහොමද භාවිත කරන්නේ? අර විකල්ප බඳු මතක ඇති නේද? විකල්ප බඳු හරි මම ඒක පින්තූර පෙන්වන්නම්. එක ලියාගත්තද ඔයාලා? නෑ. එක ලියාගත්තද? මම නෝ සර්. ඔක ලියාගත්ත සර්. හරි. එහෙනම් අපි මේ පින්තූර ටික බලමු නේද? ආ මේ තියෙන්නේ. මේ අර පොලිතීන් प्लास्टिक बोतल बोतल पैरासीट वाला मेतन तीयनवाफॉर्मी वाले मेतना
ලුණු හිටවලා තියෙනවානේ. තවත් ඔ මේ විදිහට බටවල දැක්ක මේ බට යොදාගෙන තියෙන හැටි. ඉතින් ඒ විදිහට පොල්ලෙලි බඳින්නල. ඔව් පොල්ලෙලි පුළුවන්. දැව දැව කොටා. දැව බඳින්නල. ඔව් දැව බඳින්න රිනිකෝ පෙට්ටිවල. නේද? ඒව අගාව සඳහා යොදා ගන්න. ඉතින් මේකට උපදෙස් ගන්න පුළුවන් ඔයාලගේ प्रदेश उपदेश और तूना पी लिए रिसाइकल प्लास्टिक बहालू वली वागा बंधु सादा गेंद वागा बंधु हदागा संकल्प संवर्धन उपकार අපිට අදහස් වෙන්නේ නේද අපි තේරුම් ගන්න ඕනේ ඒක. හොඳයි ඉතින් ඔයි වගේ පුතේ මේ දේවල් සංකල්ප ගොඩාක් තියෙනවා. දැන් අපිට ඉගෙන ගන්න තියෙන එක තමයි හොඳට මතක තියාගන්න PR සංකල්ප. හොඳයි. එහෙනම් අපි ඊළඟ වැඩේට යමු. දැන් ඔයාලා අර මේ පොතක් හදන්න කිව්වනේ නේද? ඉතින් ඒක දැන් වගාව තියෙනවා දැන් ඔයාලගේ වගාව තියෙනවා එක දවසක් යනකොට ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන් සමහර සත්තු වගාවට හානි කරනවා නේද සමහර අය වගාවට හිත කරා හානි කර සහ හිත කර කියලා සතුන් වර්ග දෙකක් තියෙනවා නේද සමහර අය වගාවට හොඳයි නේද සමහර අය වගාවන්ට හානි කරනවා एक वाला दान वाली नहीं थे हरे इतनी एपीली बाद वार्ता वाक हादान ना पिटे पुलवाम में नॉन बोगा वाक आवटे हितकर सातु काउंड बोगा वाक आवटे हितकर सातु गैडे विला ओ गैडे कटिको पुला बकमुना
බකමූණා. කොහොමද මේ ගැඩවිලා හිත කර වෙන්නේ කොහොමද? පසසාරවත් කරනවා. පසසාරවත් කිරීම. නේද? හොඳයි අපි මාතෘකාව ලියමු. භෝග වගාවට හිත කර සත්. භෝග වගාවට හිත කර සත්. भोग वगावट हितकर सत्तु भोग वगावट हितकर सत्तु मी मैसा आओ मी मैसा ගැඩවිලා නේද? තව දිමියා ආ දිමියා ඔයි කියන්නේ? සමනලයා ආ සමනලයා කුකුලා කුරා කුකුලා බම්බරා ආයි කීප දෙනෙක්ගේ නම ඔයාලා ලියන්න බලන්න. सर किया कितर लिया नॉन द की पता के नाम लिया हाय मेड गैड विला या में पासे तिबेना काबनी का देवाल पास्कानों के लिए नहीं यानी विला पास्तामाय या के आहारे पास्किया ने कुते में काबनी का देवाल तमाय या आहारे के गाने लेते या हरी में सारल जीवी के क्या ने आपी वागे में टिका सांतीर ने लेते आपे तीनों वाले महाबाड़ वाले लोकुबाड़ वाले ने ये मत तीन आकमा वाले अबे मैं आगे ही मने बहुत सारा है मैं या काबनी का पासे थी बेन काबनी का देवाल आहार ये तो आरागे ने इधर पासे ये वा नेवता पासे तो मुद्दा हरी नोने ठीक पासे सारू में ना वक्त याने मैं गैडरीला इन पासे हरी सारू सारा है मैं एक निशा गैडरीला मैं आपे भोगवा गावट ही तो करता हूँ या हितिया का प्रश्न आपको इन्हें नहीं बाकमूना की तीन हित करता है मुकाबले मैं यार रहता नहीं वैसे पर ओह मिसा तुम क्या बाकमूना के आहार ये तमाई जो ये मिया कुमिसातु नहीं द बोगा गावट समाराय अहित कराई इन्होंने कुमीन कुमी वार के इन्नवा එද මීයා ඉන්නවා ගොළුබෙල්ලා වගේ සත්තු ඉන්නවා ඒ අය කාදමනවා මේ බකමූණ මොකද ගොඩක් වෙලාවට ගොළුබෙල්ලා මීයා වගේ සත්තු එන්නේ රැටනේ නේද භෝගවත් අපි මොකක් හරි වගාවක් කරොත් එයා මේ ගොළුබෙල්ලා රැට එනවා එතකොට දැන් බකමූණෙක් හිටියොත් ඒ බකමූණ තමන්ගේ ගොදුරක් විදියට ඒ සත්තු අල්ල ගන්නවා නේද මෙයා මාංශ භක්ෂක සතෙක් නේද ඒක නිසා බකමූණා අපේ වගාවට හිත කර සතු. බකමූණ ලිව්වනේ වාල්. හොඳයි. බඹරාද දෙබරාද හිත කර. ඔය බඹරා. ඔව් බඹරා තමයි. බඹරා. දෙබරාගෙන් එහෙම හිත කරතාවයක් එහෙම එකක් නෑ. බඹරා අර පැණි බොන්න එන නිසා නේද බම්බරා මල් පරාගණය කරනවා ඔව් මල් පරාගණය කරනවා
බම්බරා මේ දෙන්න අඳුර ගන්න මේ බම්බරායි දෙබරායි බම්බරා තමයි මේ පැණි ගන්නෙ දෙබරා එහෙම නැ මේ දින මේ බම්බර වද මේක සීගිරිය ප්‍රසිද්ධයිනේ බම්බර වද වලට නේද මේ සීගිරිය තිබෙන බම්බර වද දෙබරගේ එක් වදේ මේ එහෙම නේ මෙන්න මේ වගේ එකක් මේ බලන්න මෙන්න මේ වගේ එකක් දෙබර මේ බම්බර වදේ ඒක නිකන් අර මීමැසි වදේ වගේ තමයි මීමැසි රාජධානියක් වගේ තමයි බම්බර රාජධානිය හැබැයි දෙබරගේ තියෙන ඊට වඩා වෙනස් එකක් නේද එයාගේ කෙළ වලින් ලාට්ටක් වගේ හදාගෙන නේද ඒකෙන් තමයි තමන්ගේ ගේ හදාගන්නේ මේක ඇතුලේ ඉන්නේ ඔය මේ මේ පොඩි පොඩි ගස් වල තියෙන මේ දෙබර කුණු හැබැයි ඒක පුච්චන්න යන්න එපා මොකද මේ දෙබරා එක්තර විස සපෙක් නෙවෙයි නේද ගොඩාක් විස නැහැ මීමැස්සා බඹරා තමයි ඒක ඇතුලේ තියෙනස ආ ඒක සෝය වගේ ලොකු කුඩු දවුන් හදන්නේ ඔව් මේක ටිකක් ලොකු එකක් ලොකු කුඩු හදනවා පොඩි ඒවත් තියෙනවා හරි එතෙන් තව ඔයාලට ලියන්න පුළුවන් සමනලයා මීමැස්සා සෑරමම 10ක් ලිව්වා ආහා 10ක් කියන්න බලන්න මීමැස්සා ගෙම්බා දිමියා ගැඩවිලා සමනලයා ඇටි කුකුලා බකමූණා බත්කූරා බඹරා කූඹුලා හොඳයි ඒ ගොඩක් අය බෝගවගාවේ එන කුඹින් කා දමන කට්ටිය නේද ඔයි කැමති එක්කෙනෙක් ඔතන ඉස්සරහ අඳින්න හොඳද එක්කෙනෙක් හො දෙන්නේ කවි ටිකක් ලොකුවට හරි දැන් අපි බලමු බෝගවගාවට අහිතකර සත්තු බෝගවගාවට ලියන ඉලක් මාතුකා බෝගවගාවට අහිතකර සත්තු අහිතකරයි කියන්නේ ගොළු බෙල්ලා पुरुपानुआ මෙයා පුතේ ඔය වී වගාවේ බඩිරිඟු වගාවේ කොළ කාලා දාන එහෙම නැත්නම් සමහර වෙලාවට කඳ කා දමනවා පොඩි පැල කාලෙදී කඳ ඇතුලේ තමයි මෙයා වැඩේ කි. හැබැයි මෙයා අන්තිමට මේ කොමියෙක් බවට පත් වෙනවා. අපුරු පණුවා. ඔයාල දැකලා තියෙන නිසා මම මේ පෙන්නන්නේ මේ බඩිරිඟු වගාවේ ඉන්න පුරුපණුව. පුරුපණුව මේ ගොඩක් ඉන්නවා. पात्र काल दान पेल काल दान ගොයම් වුණොත් එහෙම ගොයම් අර මෝරන්නේ නැහැ පුදින්නේ නැහැ නේද පොඩි කාලෙම විනාශ වෙලා යන කීදේව ඔව් මෙයාට මේ සුහුමුලා ඔව් පොඩ්ඩක් මම මෙයාගේ නම් බලන්න සැලමැක්කා ඔව් එයාගේ නම बकमूना बकूरा गेम्बा वगे अल මෙන්න තව එක්කෙනෙක් ඉන්නවා පිටිමකුණා පිටිමකුණා මේනි පිටිමකුණා ගස් ලබු අගාවට හානි කරනවා එතකොට අන්නාසි
ගොඩක් වගාවන් වලට මෙයා හානි කරනවා. පළතුරු වගාවන් වලට තමයි ගොඩක් හානි කරන්නේ. ඔව් මේ තියෙන ගස් ලබු මේ පිටි මකුණාගෙන් හානි වුණු ගස් ලබු වගාව එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි නේද? විශාල විදියට ඒ ගස් ලබු වගාව හානි කරලා දානවා. අනෝදාවලට එනවා නේද පිටි මකුණා? සුදු පාට නිසා තමයි අර පිටි මකුණා කියන්නේ නම හැදිලා තියෙන්නේ සුදු පාට නිසා. හොඳයි. ඒ තමයි භෝග වගාවට අහිතකර සතු කුරුමිණියා ලියන්න පුළුවන්. කුරුමිණියා ගොළු බෙල්ලා නේද? කෙසෙල්ලාල ගුල්ලා. ඔව් කෙසෙල්ලාල ගුල්ලා දලඹුවා. දලඹුවා පැලමැක්කා පීඩෑවා පුරුප්පණුවා පිටිමකුණා බොන්ටි මැස්සා. ඔව් ගොඩාක් අය ඉන්නවනේ. සුහුමුලා කියලා වර්ගයක් ඉන්නවා. හොඳයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ පොඩි වැඩක් කරන්න මේ හරි මම කියන දේ ඇහෙනවද? रोग නේද? ඒ වගේ සඳහන් කරන්න ඕන. හරි. අපි මෙහෙම අඳගානිමු. ගෙවත්තේ ඇති භෝග වල සෑන් මේ භෝග වලට අහිතකර සත්තු මේකට යටින් දෝක ලියන්න ඕන. ඔව් ඔව්. එතන මේ භෝග වලට අහිතකර සත්තු ඉස්සරහින් මේ සත් දෙන්නෙක් විතර අඳින්න. හොඳද? හරි. ඇති භෝග වලට බැලඳෙන රෝග. බැලඳෙන රෝග. भोगय अंदर गाने तो सर कौन सा गान बैलेंडी ऐसी रोगय यदि यह है कि पीलिया यदि यह है कि पीलिया पीलिया में क्या ना वो एक गिदर है वाला करने देवाल दिखा पी लो समाहरे वाटे आलू गाहना वाले इधर समाहरे वाटे वो एक विविध कोलावार का कोटला इधर मिश्र करला ये वा दाना वा දන්න පුළුවන් පිළියම මොකද්ද කියලා තමයි අහන්නේ. ආ මේක අපි භෝග වර්ග හතරක් බලමු නේද? භෝග වර්ග හතරක ඒ වගේ සොයලා බලමු. තමන්ගේ ගෙවත්තේ හොඳේ.
හැබැයි මේ මෙතන ඔයාලා දැන් සුට්ටක් කල්පනා කරන්න පුතේ මෙතන යෙදිය හැකි පිළියම් මෙතෙන්ට අපි අනිවාර්යයෙන්ම ගන්න ඕන ඔය රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම නෙවෙයි හොඳද ඒව දැන් අපි කරන්න නැහැනේ අර අතීතයේ ඉඳලම ඔයාලගේ වැඩිහිටියන් යොදා ගන්නා ක්‍රම පිළිලා තියෙනවා මේ විවිධ රෝගවලට භෝග වගාවන රෝගවලට දේශීය ක්‍රම තිබිලා තියෙනවා අන්න ඒක පුළුවන් නම් හොයලා ලියන්න හොඳද අලු ඉස්සීම ඔව් දැන් අපි හිතමු පලා වගාවක් තියෙනවා ළඟේ නේද මුකුඩු වෙන වගාවේ කොළ කාදමන නේද වැළදී ඇති රෝගය අපි හිතමු මේ කොළ සුදු පැහැවීම ඉතින් මෙතන එතෙන්ට යොදන්න පුළුවන් පිළියමක් බෙහෙතක් ඉස්සරහින් ලියන්න තේරුණාද අර ඒක වැඩිහිටියන්ගෙන් අහලා ඕන ලියාගන්න හොඳේ අර මම කිව්වාගේ මේ අලු ගැසීමනේ කොහොම කොළ යුෂ දාමනවා ඊට පස්සේ තවත් මේ විවිධ කොළ වර්ග තියෙනවා නේද ඒවා දාන්න පුළුවන් ඒකයි හදන විදි තියෙනවා නේද සමහරවිට කවලම් කරලා හදන ක්‍රම තියෙනවා හොඳයි ඒ හතර ලියමු අපි ගෙදරදී කරන්න එක හොඳේ හරි දැන් අපි ඊළඟ වැඩේට යමු ඔයාලා දන්නවද මේ වගා කටයුතු වලදී අස්වැන්න නාස්ති වෙනවා කියලා දන්නව නේද අස්වැන්න පුතේ විවිධාකාර හේතු වලින් නාස්ති වෙලා යනවා නාස්ති වෙනවයි කියන්නේ මොකද්ද ඒ කියන්නේ සැලෙනවද තක්කාලි සහ සැලෙන එළවලු කියන්නේ ඔව් ඒවත් සැලිලා යනවා නේද ඊට පස්සේ ඒක විසි කරන්න වෙනවා නේද සමහර ඒවා ලෙඩ රෝග නේද සමහර ඒවා ඔය මේ වැස්සට අහු වෙලා මේ අපතේ දාන්න වෙනවනේ විසි කරන්න වෙනවා සමහරලාට නියඟයට අහු වෙලා නේද ඔව් සමහරලාට සතුන්ගෙන් හානි සිද්ධ වෙනවා අලින්ගෙන් කෑවන්ගෙන් වගේ සතුන්ගෙන් නේද සමහරලාට නියමිත කාලයට අස්වැන්න නෙලා ගන්න බැරි වුනහම එහෙමත් හානි සිද්ධ වෙනවා ඔය රබුටන් වගේ දේවල් නේද නියමිත කාලයට නෙලා ගන්න බැරි වුණාට පස්සේ ඒවා කුරු වෙලා යනවා කෙසෙල් පේර නේද එළවලු වර්ග ඔය විදිහට අස්වැන්න නාස්ති වෙන ආකාර නේද අපිට ඒක ලියන්න පුළුවන් මෙහෙම ලියමු තරුවක් දාලා අස්වැන්න නාස්ති වෙන විවිධාකාර අවස්ථා අස්වැන්න නාස්ති වෙන විවිධාකාර අවස්ථා ඒක ලියන්න ඉඩ තියාගන්න නේද රූලක් කර රූලක් අංක 6ක් විතර දාන්න ඔව් අංක 6ක් විතර දාන්න මේ 6ක් විතර ලියන්න ඉඩ තියාගන්න රූලක් කර රූලක් හොඳේ රයිට් මම එක WhatsApp එකට දාන්නම් මේ ඔයාලා විතර ලියන්නත් පුළුවන් හොඳයි ඉතින් ඒමය හානිය මේ අස්වැන් ආරක්ෂා කරගන්නේ කොහොමද පුතේ අස්වැන් ආරක්ෂා කරගන්න ආකාර හොඳයි ඊළඟට ලියමු මේක ඉඳ තියලා අස්වැන් ආරක්ෂා කරගන්න ආකාර අස්වැන් ආරක්ෂා කරගන්නා ආකාර නියමිත කාලයට නෙලා ගන්න පුළුවන් නේද එතකොට සුරක්ෂිතව ගබඩා කරලා තියන්න පුළුවන් නේ වැස්සට තෙමෙන්නේ නැති වෙන්න
හොඳට වේලන්න පුළුවන් දැන් වී වගේ නම් හොඳට වේලුවාට පස්සේ ඒවා හොඳට ආරක්ෂා වෙනවා නේද හුලං නොදින තැනක තැබීම නේ එළවලු නම් අර එකට එක ගෑවෙන්නේ නැති වෙන්න නේද කෙසෙල් තක්කාලි වගේ ඒවා තැලෙන ඒවා එක මතයක තබන්න නැතුව සිටීම නේද ඒ වගේම විවිධ බෙහෙත් වර්ග යොදා ගන්න පුළුවන් අපිට අස්වැන්න නාස්තිය අඩු කරගන්න ඔය සතුන්ගෙන් සිදුවන හානිය අඩු කරගන්න හොඳයි ඉතින් ඔය ටික තමයි අද අපි මේ පරිසරයේ පාඩමේ සාකච්ඡා කරන්නේ දැන් මේ දෙකට උත්තර ඔයාලා දැම්මම ලියන්න ඕනේ ඔව් මේකටත් අංක දාගන්න හයක් විතර රූලක් අර රූලක් මම මේ දෙක WhatsApp එකට දානවා තොරතුරු ටික එතකොට ඔයාලා මේ දැම්මම ලියාගන්න මේ හොදි දැම්මම ලියාගන්න අර පින්තූරක් දැම්මම අඳින්න තේරුණාද? අපිට මේ වැඩේ ඉතින් ඉවරයි නේද පරිසරයේ වැඩේ? තේරුණාද? අදම අඳින්න පින්තූරක් දැන් මේ මම WhatsApp එකට දාන එක දැම්මම ලියා. පැහැදිලි මම මේ මාතෘකා දෙකට දාන්නේ පිළිවෙලට මුලින්ම දාන්නේ මේකට අදාළ ටික. ඊළඟට මේකට අදාළ ටික දාන්න. හරි. එහෙනම් මේ වැඩේ දැන් කරන්න ඔයාලා